ऑनलाइन से यूट्यूब नालिकावट ओयाल हेमोम आदरेन पिलिगन्नवा सतिये दिनवेल रात्री 7:30ට स्वाधीन रूपवाहिनी ओस्से विकाशनय वन जानु टेलीनाट्य मे दवस्वल गोडाक देना अतर अतिशय जनप्रिययि तरुण अध्यक्षकवरयेकु वन हसुन समीरगे अध्यक्षणयेन सह तिर रचनयेन हेडवुनु मे टेलीनाट्य इंद्रजीत सिल्वागे निष्पादनयक् इतिन ओयाल मे टेलीनाट्य आरंभे इंदलम बेलुवना अपि कवरुत् नोहितपु पेत्तकट तमयि दैन कथाव यन्ने අපි හැමෝම හිතුවට ජානුගේ තාත්තා පීටර් කියලා ඇත්තටම ජානුගේ තාත්තා සේකර කියලා දැන් හැමෝම දන්නවා. අනිත් එක තමයි සහස් පීටර්ව මැරුව කියලා රේඛා සහස්ට කොච්චර වෛර කළත් රේඛා කියන්නේ මුලාමතක කරපු හැමෝම රවට්ටගෙන සල්ලි වලට බලයට තණ්හාවෙන් ඉන්න කෙනෙක් කියලා අපිට තේරෙනවා. පීටර්ට ඇත්තටම පොල්ලෙන් ගැහුවේ එස්.අයි. මහත්තයා හැමත් නැත්නම් ජනත් කියලා හිතන්න සාක්ෂිත් ඕන තරම් තියෙනවා. එයා ශාක්‍යටත් නොකිය පොලිස් රස්සාවෙන් අයින් වෙලා රටින්ම පැනලා ගියේ ඇත්තටම පීටර්ට ඒ අපරාධය කළේ එයා නිසා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම දැන් පොලිසියට ඇවිත් ඉන්න අලුත් එස්.අයි. ජනත්ව සැක කරනවා. ඉතින් ඉක්මනට සහස් මේ හැම දෙයකින්ම නිවැරදිකාරයා වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. කොහොම වුණත් රේකට ශෂිනිට රන්දිකට සහ ශාක්‍යට ඕන සහස් ජානු හමු වෙන එක වළක්වන්න උනත් ඒ දෙන්න වෙනුවෙන් කොච්චර ආදරයකින් බලන් ඉන්නවද කියලා කතාව බලන කෙනෙක්ට තේරෙනවා. ඇත්තට මේක හරිම සංවේදී. ඉතින් මේ කතාවේ කවුරුත් ආස කරන චරිතයක් තමයි ජානුගේ මහත්තයා. ඒ කියන්නේ අල්පොන්සෝ. ඉතින් අල්පොන්සෝගේ බෝනික්කා උපනන්දත් මේ දවස්වල ගොඩාක් ජනප්‍රියයි. අල්පොන්සෝ කොච්චර අහිංසක හොඳ කෙනෙක් වගේ හිටියත් ඒ චරිතේ වටා සැකවුණු රහසක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද අල්පොන්සෝ කියන්නේ ගොඩක් තරහ යන මිනිස්සෙක්. එයා මානසික රෝගියෙක්. ඉතින් මේ කතාවේ සහස්ටුණු කරදර හැම එකකටම හේතුව අල්පොන්සෝ වෙන්නත් පුළුවන්. මේ කතාවේ ගොඩක් දෙනා ආදරය කරන හරිම අහිංසක සුන්දර චරිතයක් තමයි නිත්‍ය කියන්නේ. තමන්ගේ අහිමි වුණු ආදරයට දුරින් ඉඳන් තවමත් ආදරය කරන නිත්‍යගේ චරිතය කතාව පුරාවට හරි ලස්සනට ගලාගෙන යනවා. ප්‍රේක්ෂකයෝ ඇයට ඒ චරිතයට ඉතාම ඇලුම් කරනවා. ඉතින් මේ විදිහට හිතාගන්න බැරි විදිහට ගලාගෙන යන මේ කතාවේ අවසානය ඇත්තටම මොකක් වෙයිද? ජානු සහස් ආයමත් ආදරෙන් එකතු වෙයිද? සහස් නිවැරදි කියලා ඔප්පු වෙද්දී ඇත්තටම මිනී මරුව ජනත් නැත්නම් අල්පොන්සු වෙයිද? රේඛා වෙයිද? අපි කීයටවත් නොහිතන කෙනෙක් වෙයිද? ඉතින් අපි බලමු. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා.